සාම තමයි රැග්නසිරිසෙන මහත්මයා අපිට කිව්වේ දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. හැබැයි මම කැමතියි දැන් ඒ ඉවරුණු ප්‍රශ්නේ පිළිබඳව යමක් විමසන්නට. ඒ තමයි දැන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවා. ඒ විසඳීම සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමා සතුටටපත් වෙනවද? සෑහීමකටපත් වෙනවද? නැති. අත්වතෙන්ම මේ රටක ප්‍රශ්නයක් විසඳපුවාම සතුටුද අසතුටුද දිනුවද පෙරදුනාද හරි ඒව අදාළ නැහැ මං හිතන විදිහට. මම ඇත්තටම මේ වැඩසටහනට සහභාගී වෙන්න මම මට ආරාධනා කරපු වෙලාවේ මම මේ හාල් සම්බන්ධව ඇත්තටම කතා කරන්න බව දන්නවනම් මේ මම එන්නේ නැහැ. මම ඒක බොහොම මම විරුද්ධව කියන්නේ. මම රටේ ව්‍යාපාර ලෝකය පිළිබඳ අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මගේ බොහොම දීර්ඝ කාලීන මිත්‍රයෙක්. එතුමාගේ කටින් කියවුණා මේ වගේ දෙයක් තමයි යන්නේ. නමුත් ඉතින් මාධ්‍ය පැත්තෙන් ගත්තාම ඔබතුමාලට මේ කාලේ බොහොම සතුටු මාතෘකාවක් තමයි මේ සාල් පිළිබඳ කතා කිරීම. ඉතින් ඕකට ඔය මාපියාව කියනවා වෙනත් දේවල් කියනවා. ඉතින් ඒක පිළිබඳ අපි එහෙම රටේ මිනිස්සුන්ට දරාගත හැකි රටේ මිනිස්සු ඉන්නේ ප්‍රශ්න ගොඩකනේ. මේ හාල් මිලම නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ. ඒක නිසා ඇත්තටම මම මේ අත විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ මේ නව ජනාධිපතිතුමා පත්වීමේදී මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. මමත් හිටපු හමුදා නිලධාරියෙක් වශයෙන් එතුමාත් එහෙම කෙනෙක්. ඒක නිසා යම්කිසි විනයානුකූල වැඩපිළිවෙලක් මේ රට තුළ ක්‍රියාත්මක විය යුතුමයි. මේ රට ආර්ථික වශයෙන් මේට වැඩි ඉහළතනකට ගන්න නම් මම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳ කතා කරන්න. ඒක නිසා ඒ හාල් මිල සම්බන්ධව කතා කිරීම පිළිබඳව මම එහෙම ඒකට උත්තර දෙන්න තරම් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. රටේ ප්‍රශ්නයක් ඇති වුණා නම් පාලකයෝ නායකයෝ වශයෙන් ඒ පිළිබඳ මැදිහත් වෙලා කාටත් පිළිගත හැකි පිළිතුරක් ලබා දුන්නා නම් ඒක අපි එකතරින් එහාට එකයි කතා කරන්න. එහෙම නෙවෙයි මේ රටේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ. රටක ප්‍රශ්නයක් ඇති වුණාම ඒක හරි හරි සතුටෙන් කතා කරන මාතෘකාවක් විදියට ඒකේ හොඳ හෝ නරක හෝ වැරදි හෝ සමහර දේවල් තියෙනවා. අපි ඇත්තට මේ සිදුවීම වුණා නම් අපේ සිදුවීම අපේ ඔය රටක් පාලනය කිරීමේදී නෙවෙයි අපේ ජීවිතේ සමහර සිද්ධි තියෙනවා. ඒක පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා තියෙන වැඩකට ඒ කාලයේ ඒ මනස යොදවලා වැඩ කරන එක තමයි කරන්න ඕනේ. වැඩක් නැති දේවල් ගැන කතා කරා ඉන්න තරම් අපිට කාලයක් නැහැ. අපි ජාතියක් වශයෙන් හරි හරි රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි හරි පහත් තැනක ඉන්නේ. ඒක නිසා මම වසන්ත බණ්ඩාර මහත්තයා මගේ ජීවිතේ මෙතනින් එහාට තියෙන අරමුණ පැහැදිලි කිරීම සඳහා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී සේවයට මේ ආරාධනය මම බාර අරගෙන ආවේ මේ රූපවාහිනී ආයතනය මගේ සමාජීය කටයුත්තක් වශයෙන් කරන ලොකුම වාර්ෂික වැඩිහිටි වන්දනාවට ඒ මාධ්‍ය රැකවරණ ආවරණය ලබා දෙන්න මේ ආයතන. අනිත් පැත්තෙන් ඔබතුමා අපි බොහොම කාලක සිට අඳුන්න අය. රටේ යම් යම් ගැටළු සහගත තත්ත්ව ප්‍රශ්නයක් ආපම එවිනම් ඉදිරිපත්ලා වැඩ කටයුතු කරන රටට ආදරේ පුජ්‍යලයක් වශයෙන් මේ යෝජනාව මම පිළිගත්තේ ඒකයි. දැන් අපි හැමදාම මේ කන දෙයක් ගන්න මෙච්චර අපි කතා කරන්නේ. කන්න ඕනේ. කන්න නැති වෙලා නැහැනේ අපිට. ඔයද කෑම පිළිබඳ ඇති වෙන ප්‍රශ්න ඉතින් ඒක එච්චර දෙයක් නෙවෙයි. කාටවත් කන්න නැති වෙලා නැහැ. මේ රට දවසේ පැය 24න් පැය 12ක් එළිය තියෙනවා. පැය 12ක් අඳුර තියෙනවා රටක්. අවුරුද්දේ මාස 12 ගත්තාම මාස 6ක් එක පැත්තකට වහින. අනිත් මාස 6 අනිත් පැත්තට වහින. එහෙම රටක් මේක. අධික සීතලයි හිම නැහැ. අධික රස්නේ කාන්තාර නැහැ. අපි මේ කතා කරන්නේ වුණාට රටේ මේ ආහාර පිළිබඳ කතාවක් තමයි අපි මේ කතා කරන්නේ. අපි කොහෙද ඉන්නේ? මේක තමයි අපිට මේ වෙලා තියෙන සියලු දේම බඩට යට කළා තමයි
මේ ප්‍රශ්නේ බඩට යට වුණ දේ ගැන බඩට වුමනා දේ ගැන කතා කරලා රටක ආර්ථිකයක් රටක් ගොඩ ගන්න බෑ මේ මේ සියලු දේවල් වලටම උත්තරේ තියෙන්නේ ආර්ථික වශයෙන් ඉහළ පහළ යෑමනේ මේ ප්‍රශ්නේ හාල් මිල වැඩි හරි පරිප්පු මිල වැඩි හරි සමෙන් හරි මොනවා හරි මේ මිල සම්බන්ධව අපි කතා කරන්නේ ඒ රටේ තියෙන ආර්ථික ඒ ඒ ඒ මිම්මත් එක්ක ඒක නිසා අපි කතා කරන්න ඕනේ ඔය ඔය වාගේ දෙයකට අපි මැදිහත්ලා කතා කරන රුපියල් 7 වලට හොඳම උත්තරේ තමයි මිනිසුන්ගේ ආර්ථික ශක්තිය උඩට ගේන්න හදන එක. නමුත් ඒක කරන්න හදන සෑම වාරකම අපි දන්න ඉතිහාසයේ 1970 77 මම දන්න දේශපාලන ඉතිහාසය මට වටනාම යුගයක් තමයි 70 77 සීමා බණ්ඩාරනායකමැතිනියගේ නායකත්වයෙන් මේ රට තුල ක්‍රියාත්මක කරපු වගා සංග්‍රාමය පමණක් නෙවෙයි. ඒ කාලේ බයිසිකල් ටයර් එකක් ගන්න අලුත් ටයර් එකක් ගන්න දැන් ඉන්න දරුවෝ දන්නේ නැහැ. පර්ණ ගෙවිච්ච කැන්වස් පෑදිච්ච ටයර් එක අරගෙන යන්න ඕනේ උපකාරට ඒක බාර දීලා තමයි අලුත් ටයක් ගන්න. ඒ මොකද්ද ඒ කරේ? ඒක ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ රටේ ඒ වෙලාවේ ටයර් නිෂ්පාදනය කරේ මේ රටේ. රටේ නිෂ්පාදනය තමයි සමසේ මේ මිනිස්සු අතර බෙදා හැරියේ. එතකොට නිෂ්පාදනයට 100ක් ඕන නම් නිෂ්පාදනයට කරන්න පුළුවන්කම තිබ්බේ 60ක් නැත්නම් 50ක්. ඒතර හිගයක් තියෙනවා. ඒ හිගේට හැකි තරම් ඉක්මනින් විසඳුමක් දෙන එකට තමයි මේ රජයේ සංවිධානාත්මක පරිපාලනයක් ගණන් ගියේ. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරා. රෙදිත් එහෙමයි. ඔය අනිත් ආහාර ජාති සීන විශේෂයෙන්ම වෙන 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 පිටරටවලට විකුණන්න පුළුවන් බොහෝ දේවල් ප්‍රයුක්ත සීට් ඒ වගේ කර්මාන්තශාලා ලුණු කර්මාන්තශාලා ඒ වගේ කර්මාන්ත බොහෝ විශාල ප්‍රමාණයක් මේ රටේ කඩදාසි කර්මාන්ත ඒ සියලු දේවල් අපි විසින්ම අපි නැති කරගත්තා ඒකලා ඒ කරලා ඒ වෙනුවෙන් වැඩ කරන්න දීට මිනිස්සු අපි විදේශ රටවල ධනවත්තුන්ගේ ගෙවල් වල වැඩ කරන ගෘහස ගෘහ සේවයට මූලිකත්වයක් දීලා කයක් කර හොයාගෙන ජීවත් වෙන ජාතියක් බවට පත් වුණා. කතා කරපුවාම අපි තනි ජාතියක්, තනි රටක්, තනි ආගමක් කතා කරන්නේ හරිම ඉහළ මට්ටමේ. නමුත් අපි අනිත් පැත්තෙන් ගත්තාම අපිට මීට වැඩිය පිරෙහෙන්න දෙයක් නැහැ. ඉතින් මේ පිරිහීම තුළ අපි රටේ වග කිය යුතු මිනිසුන් නැතේ. විශේෂයෙන්ම වගකීවුතු වැඩිහිටියන් නැසේ. අපි දැන්වත් විශේෂයෙන් පවතින රජයට අපි කොහොම වුණත් මහජන කැමැත්තටනේ මේ රටේ ලෝක සම්මතයේකනේ වැඩි කැමැත්තට තමයි රටේ බලය යන්නේ. ඒක අවුරුදු පහක් තුල නෙවෙයි ඒ දැන් පහුගිය මම හොඳට බලාගෙන හිටියා මේ පහුගිය රජෙත් කෙටි කාලයක් තුල රටේ ප්‍රශ්න වැඩි වුණාම ඒ ප්‍රශ්න වලට සලසුම් උත්තර ගේන්න යනකොට රජයට විවිධ ප්‍රශ්න දැන් මේ වුණ දේ බලන්න මේ 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 ජනාධිපතිතුමා ලොකු වගකීමක් කරගෙන යම් කිසි වැඩි පිළිවෙලක් දාගෙන ඉද්දි මේක බලාපොරොත්තු වුණ දෙයක්ද මේ හානිය වුණ අඩුපාඩුව දේශපාලනික වශයෙන් අපි රණ්ඩුවට පත් වෙන තත්ත්වයක් ඇති කරගන්න ප්‍රශ්නක්ද මේක මොකද අපි ඉන්නේ කොහෙද යන්නේ කාටද කියන්නේ මොනවද කරන්නේ මේක හරි පුදුම තත්ත්වයක් ඒක නිසා මම සමස්ත රටේ මේ ඉන්න දේශපාලන නායක ඔක්කොම මාව හොඳට දන්නවා මට හොඳ හිතවත්යන් සම්බන්ධකමක් තියෙනවා එහෙම විවේචනාත්මකව කරුණ ඉදිරිපත් කරන්න තරම් මට එහෙම අයිතියකුත් නැහැ මං එතනට යන්නෙත් නැහැ හැබැයි එහෙම නොයන්න හේතුවකුත් නැහැ නුගිල්ලෙන්ඩුමනාවුත් දැන් ඔක්කොම කරුණ මේක තියෙන. ඒක නිසා මගේ රටේ මේ 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 මගේ රටේ මේ ඉන්න සමස්ත දේශපාලඥයන්ගේ ඔය රස්සාව වෙන කෙනෙකුට කරන්නවත් බැහැ. ඒක තව වැඩක්. ඔය දේශපාලනය කියන එක යම් යම් අය හිතුවට මෙහාල මේ පිස්සුනන වර්මේ එහෙම නෙවෙයි. ඒකේ එයාල කරන දේ ඒ තියෙන මහජන සම්බන්ධතාවයේ ඒ දේශපාලනය හොඳින් දන්න කෙනා ඒ මිනිහෙක් ළඟට එද්දී මිනිහගේ ප්‍රශ්න දන්නවා. සමහර දේශපාලඥයෝ ඉන්නා මේ රටේ ගමින් ගමට තැනින් තැනට අයියා මල්ලි අක්කා නංගි නැන්දා මාමා ආච්චි සීයා කතා කරන ඒ වාගේ ගමවල තියෙන ප්‍රශ්න අවබෝධ තියන අය ඉන්නවා.
ඒක නිසා නමුත් ඒ එවුව ඔක්කොම එකතු කරගත්ත ඒ හැකියාවන් එකතු කරගත්ත දේශපාලඥයාගේ හැකියාව ව්‍යාපාරිකයාගේ හැකියාව උගතගේ හැකියාව මාධ්‍ය හැකියාව මේ සියලු දේවල් එකතු කරගෙන මේ රටේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලක් අපිට පේන්නවත් නැහැ ඒ නිසා මම ඒ ගැන මම පුදුමාකාර කනගාටුවටපත් වෙනවා එහෙම වැඩපිළිවෙලක් දකින්නවත් නැහැ එන්න 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 අපේ රටේ අපේ අපේ ප්‍රශ්න වැඩි වෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න වැඩි වෙනවා ඔබතුමා හිතන්නේ කවුද ඒක හදන්න ඕනේ කොතනද හැදෙන්න ඕනේ දැන් හදන්න ඕනේ රටක ඒ ඒ වගකීමනේ දේශපාලඥයන්ට තියෙන පැහැදිලි ඒ ඒ වගකීම තමයි දේශපාලඥයන්ට තියෙන්නේ අපිට තියෙන්නේ අපි අරන් තියෙන වෙනත් වගකීම දැන් අපේ වෛද්‍යතුමාලා තව වගකීම ඔබතුමාලා තවත් එක නමුත් ඒ මේ මේ අපි අපි සියල්ලම වෘත්තිකයා ව්‍යාපාරිකයා මාධ්‍යවේදියා ඉතින් ගොවිය මේ ඔක්කොමගේම පාලකයානේ දේශපාලඥයා ඉහළින් එන්නේ එතකොට එතනේ කරන වැඩපිළිවෙල අනුවනේ රටක ඉහළ පහළ යන තත්ත්වේ ආර්ථික වශයෙන් දියුණු වෙලා රටක් ඉහළ එන මට්ටමේ සියලු දේවල් එතනින් කරන්නේ නමුත් දැන් රටේ ජනතාවගේ හරි තත්ත්වය හරි මානසික තත්ත්වයක් තියෙනනේ දැන් මේ වෙලාවේ ඒ දැන් ඔය රුපියල් 5000 අච්චුගා මේ ඒක බෙදා හරින ඒ ඒ ක්‍රමයට දැන් රටේ ජනතාව වේදනා මට ලැබුණා සුදුසු මිනිය දැන් ඇත්තටම ඒ වාගේ ආධාරයක් මේ රට තුල කරන්න ඕන විශාල පිරිසක් ඉන්නවා නමුත් ඒකට සුදුසුකම් නැති අයත් ඒ පොලිමේ කියලා සල්ලි ගන්නවා දැන් රජයකට ඇත්තටම ඒක 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 කර ඒක ඒ වාගේ දෙයකදී අපි වංක වෙනවා මේක අපිට ගන්න සුදුසුයි මේක අපිට ගන්න සුදුසු නැහැ රජයකට එහෙම සල්ලි බෙදන්න බෑ මොකද අපි අපි මේ ජපානේ චීනේ ඇමරිකාව වාගේ අපි ආර්ථික වශයෙන් අපේ තැම්පතු තිබ්බ රටක්ද මේක අපි අපේ ආර්ථිකයට හානි වෙන්න පටන් ගන්න මම ව්‍යාපාරිකයෙක් වශයෙන් මගේ එක් අවධියක युद्धे हा संबंध कालक रटक वे वी वी स्टोकर उडपन नायक वी मिलदी अरगन ये तुगरस्क्रीम संधा दिन नय सामान्य मिथुवकल्पति सैम रजम अनित नयोल्ट वैडिय मुदले में पुली प्रमाण अडवक् පොඩි ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඉතින් එහෙම ඒ අඩු කරපු කාලෙක යුද්ධ හා සම්බන්ධ එක කාලෙක 126 පොලියට අපි උඩපන්න අය ආරම්භ තියෙනවා. 126. ඒ කියන්නේ අවුරුදු 4ක් ගියානම් 104ක් ගෙවන්න ඕනේ. ඉතින් එහෙම එහෙම ආර්ථික පසුබිමක තිබ්බ රටක් මේක යම්කිසි දියුණු මට්ටමකට මේ ඔය සිනම බණ්ඩාරනායක මැතිණියගේ කාලේ आर्थिक वे मेक अतम मेक नियम तत्व हतरी अटे अभी निधात लवृद्धे आसिया तिब्ब आर्थिक वे शक्ति मत मरा मे श्रीलंका दवृद्ध हेगर पास आसिया मंगदी बा दुपत मरा श्रीलंका श्रीलंका मुनवागे अड़ा मेक मेक दनता मेके ලොකුම වර්ධ තියෙන දේශපාලන ජනට වැඩිය ජනතාව පැත්තෙන් ගත්තාම දැන් අපි මේ මේ ආණ්ඩුවෙන් ගිය ආණ්ඩුවෙන් අපිට කරේ නැහැ මේ ආණ්ඩුවෙන් මෙහෙම කරේ නැහැ මෙහෙම කරේ නැහැ ඒකින්ද මෙයාට මේතරේ තලකන්නේ නැහැ මේතරේ අපි ඡන්ද දෙන්න මේ වෙන කෙනෙකුට මේ නමුත් ඒ ඒ ඒ සියලුම දේවල් තීන්දුව තීරණ ගන්න ඒ වටනා ඡන්දය මෙහෙවන්නේ රටේ ජනතාවනේ ඒ ජනතාව ඡන්දය හරියට මෙහෙවීම නොමැති වීම තුල තමයි අපිට මේ ප්‍රතිඵල අත්විලා සිනමේ හැබැයි රට හදන ගමනේදී ඩැග්නස් සිනම මහත්මයා දැන් අපිට තියෙන මේ බාධක තර්ජන ගැටලු අපි වටහා ගන්න ඕනේ කලින් දැන් ඒක තමයි අපිට ඒ ඒ පසු කරමින් වඩා දියුණු මිනිහෙක් හදන්න පුළුවන් දැන් ඒ ඒකදී අපිට හරි වැදගත් දැන් මේ ගෝලීය ආර්ථික ඔබතුමා හරි සංවේදී හාල් තහනම් වචන කරගත්තොත් මේ අනිත් පැත්තේ මේ දේශීය සමස්ත කර්මාන්ත කොහොමද රටේ ගොඩනගන්නේ කියන කාරණේ ජාතික සංවර්ධන උදෙසා හැබැයි මේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී දේශීය කර්මාන්ත නගා සිටීමේදී අපිට මේ මොහොතේ හරි තීරණාත්මකයි. එකක් තමයි ජාත්‍යන්තරව ගෝලීය ආර්ථික ගෝලීය
වෙළඳපොළ කැතුල අපි ජීවත් වෙන්නේ. ඒතර ඇත්තටම අපිට එහෙම සක්්‍යතාවයක් හැකියාවක් තියෙනවද මේ වෙළඳපොළ සමග තරඟ කරන්න? ඔබ දේශීය ව්‍යාපාරික කැටේ ඒ අත්දැකීමුත් එක්ක එකතු කරලා කතා කරොත් ඔබේ අදහස් මොනවා වගේද? නෑ ඉතින් රටේ දැන් නම් මේ හාල් ගණන් නම් කතා කරලා ඇතිම කියලා තමයි මගේ පළවෙනි යෝජනාව. මොකද දැන් අපිට ඊට වැඩිය කතා කරන්න බොහෝ දේවල් තියෙනවානේ. දැන් මේ පොඩි එක පාඩුවක් වුණා, මිල වැඩි වුණා, මිල අඩු වුණා. ඉතින් දැන් ප්‍රශ්නේ ඉවරයි. ඉතින් කවුරුවත් देशीय व्यवसाय जयगंड अभियोग देशीय දෙකෝටි 20 ලක්ෂයට වමනා ඒ නිෂ්පාදන මේ රට තුල අපි හදන්න නිෂ්පාදනය කරගැනීම තමයි අපි මූලිකව කරන්න ඕනේ. එතකොට අපිට අපේ රටේ තියෙන පිහිටීම අනුව ඒ ස්වභාව ධර්ම අනුව අපිට ලැබෙන දේවල් වලින් ලැබෙන ආදායම් ලැබෙන යම් දෙයක් අපිට පිටරට ඒක විකුණලා පොළ ඒ වගේ මුදලක් අපිට ගත්ත හැකි. අපිට දැන් අපේ මේ රට වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න නම් මේ මේ අපේ රට ඇතුලේ තියෙන මූලික අවශ්‍යතා ටික අපි මූලික වශයෙන් එකතු වෙලා සාකච්ඡා කරලා රජයත් සම්බන්ධ වෙලා මූල්‍ය ඇතන සම්බන්ධ වෙලා ඒ සම්බන්ධව හැකියාවක් තියෙන ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන ඒ වෙලඳ පුළ අපි ඉස්සලා ජයගත්තොත් දැන් දැන් මම දැක්කා වසන්ත මහත්තයා මේ කෝටි 5500ක් යනවා වර්ෂයකට මේ කිරිපිටි වලට පිටරට. ඒ ඒ කෝටි 5500 මේ රට ඇතුලේ ඒට එකතු වුණොත් මොකද්ද රටේ තත්ත්වය? වර්ෂයකට වෙන්න ඕනේ මං හිතන විදිහට 5500 මාසෙකට නෙවෙයිනේ. ඉතින් ඒ ඒ මුදල මේක ඇතුලේ මේ රට ඇතුලේ කරකවනවා. ඔව්. එතකොට මුළු සමස්ත සමාජ ඒ විව්වයම ඒක ඒකට ලොකු හයියක් ඒ සල්ලි. එතකොට ඒ අනුව එයා ගයක් කඩනවා නම් ඒක රෝමනා ගල් වැල්ටිය ගත්තොත් ඒ ගල් කඩන මිනිහා, වැලිගොඩ දාන මිනිහා, ගඩොල් හදන මිනිහා ඒකේ වැඩ කරන මිනිස්සයාගේ ආර්ථික දියුණුව. එතකොට ඒක ගමේ කඩේට යනවා. එතකොට ඒ මිනිස්සයා ඒක ෆිනෑන්ස් කළා, වාහනයක් කරගත්තානේ, බැංකු ආයතනයක් වද්දිනු වෙනවා. ඊට පස්සේ යාලා ඒ වාහනයක් කරන් මේ ගමේ රටේ ඇවිදින්න ගියා නම් තව ඒ හා සම්බන්ධ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් මේකේ දැන් දැන් අපි අද අද මහත් මට මේ මේ මහත් මහා මේ පුදුමාකාර අභිමානයක් තියෙන ජාතියක් විදිහට තමයි ඇව්වොත් ඇහෙන්නේ කියන්නේ ඔක්කොම ඇල්පෙනිත්තජේන පිටරටින්නේ. ඒකවත් හදා මොකද්ද මේ අපිට මේ තියෙන මා කියන මහ ලොකු අභිමානය? පොඩි එකාගේ සෙල්ලම් බඩ සරංගල නැති අභිමානය නේද? හතපාකට ඕනෑම දෙයක වටිනාකමක් තියෙන්න එපා. කතා කරන වචනයක, කරන ක්‍රියාවක, කරපු වැඩක වටිනාකමක් එතකොට තම අන්නේ වටනාගම තමයි ආර්ථිකය ශක්තිමත් වෙනවයි කියන එක තේරුම ඒකයි. එහෙම නැතුව නිෂ්ඵල දේවල් කතා කිරීමෙන් පළක් නැහැ කියලා හිටන් අපේ බුදුහාමුදුරුවන්ගේ දේශනේදී ඒ ධර්ම වටනා ධර්ම දේශනාව තුළ බොහෝ හැමතැනම ඉතින් කියලා තියෙනවා මේ මේ තේරුමක් නැති දේවල් කතාවක් කරන්න එපා කියලා. අනවා නිෂ්ඵල දේවල් කරන්න මෙපයි කියලා. නමුත් අපි රටක් වශයෙන් ආර්ථික වශයෙන් රටක් ගමක් දියුණු කළා අපි මේ අභියෝගේ ජය ගන්න නම් අපි බෞද්ධ රටක් වශයෙන් විශේෂයෙන් බුද්ධාගම අදහන ජාතියක් වශයෙන් වැඩි පිරිසක් අනිත් ආගම් අදහන අයටත් අපේ මෛත්‍රිය තියෙන රටක් මේක. ඒක දෙමළද මුස්ලිම්ද කතෝලිකද එහෙම කියලා නම් අපි බොහොම සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් මේක. නමුත් අපි අපේ අපේ රට මෙච්චර බෞද්ධ පසුබිමක් එක්ක හැදුණු හරි විනයානුකූල රටනේ මේක. දැන් බලන්නකෝ අපේ රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇමතිවරයෙකුට පාර යන්න පුළුවන් විශ්වාසයක් තියෙනවා. දැන් මේකම බලන්නකෝ අපි බෞද්ධකමේ උපරිමේ මොනවා
අපි පුදුමාකාර හැදියාවක් තියෙන මිනිස්සු අපි ආරි ආගමක් රැගෙන දැන් අර එංගලන්තය අර නව ආගමතුමා ආරේ හිටපු ආගමතුමා ආරේ මං දකින ගානේ වැටෙන්නේ පුස්පයිස් කරලා ඒ ඒ රටවල් ඕනේ ඒ ඒ බෞද්ධ බෞද්ධ නොවුනට ඒ බෞද්ධ රටක තියෙන්න ඕනේ පසුබිම තියෙන්න එව්වගෙන පූර්වදර්ශන් සපේ පූර්වදර්ශන් තියෙන්න එව්වා අපේ රටක රටේ නායකයාට පාර යන්න බෑ එහෙම ඒ විදියට බයිසිකලයක තියා මෙහෙම යන්නත් බෑ කොයි වෙලාවෙ වෙඩි තියලා දා එහෙම 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 සිද්ධි කීයක් වුණාද අපේ රට බේරා ගන්න තිබ්බ අපේ රට හදන්න තිබ්බ කොච්චර වැදගත් නායකව අපිට නැතුව ගියාද ඉතින් මේ නමුත් අපි බෞද්ධ හැබැයි මේක කරලා තියෙන බෞද්ධ මිනිස්සුන වෙන්න පුළුවන් බෞද්ධ මිනිස්සුත් මෙව කරා ඒ වගේ දේවලුත් අපි අපි අපේ අත්දැකීම් අපිට සාක්ෂි තියෙන ඒක නිසා අපි ජාතියක් වශයෙන් අපේ හැදියාව තුළ අපේ ආගම ධර්මය තුළ අපේ අපේ දිනාගන්න අපේ අයිතින් දිනාගන්න අපේ ආර්ථික විශේෂයෙන් රටක රටක නෙවෙයි තමුගේ පවුල ගන්නකෝ ආර්ථික වශයෙන් පිරිහුණු ප්‍රශ්න මොනවද එන්නත් කියන්නකෝ අපි ඒ වාගේ අපේ අපේ පවුල මගේ මගේ පවුල මගේ නෝනායි මගේ දරුවෝ දෙන්නයි ගත්තාම ඒ ආර්ථික වැටීමේ උපරිම प्रतिपाल का प्रतिपाल लाभ मिनी काल बस पार दून एक एक्सीडेंट एक नायक वागन बरुदील अम्मगे पोल हाल अरगन अभी लज्ज विंडे अभी मे रटे इवनी आर्थिक मटम वेट मिनी ये तंट वेट मिनी मम कुली गेदरकोटी काल इंदगी कुली गेदरकटी ये मिंद्र मार वाहन हेपिल मे वगे तत्ना मूलिक ऐतिहासिक कनबूक मे 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 हाल पोल अर कथा करवागे तनक अभी एवागे तत्ट पत्न मम अद मेम तनक ज्ञान मेरटे जनता वट एवागे आर्थिक वसी मेरटे समस्त व्यापार के हिंगे मंगिता वक्यमेंगे हितामत्व वक्यमेंगे सीट अनुपह अणु हयाक हतक अटक समस्त व्यापार के इतम दुर्वल तनक पत्र कैसे भी नमूत अपेटे इतरी बत बिलो दें डकल सिर ओब संधान कला मे दें देशीय व्यापार के क्रमेण तिरही मेट पत्कर पत्तुना तो मे अभी होयागन मे मेकट हेतु मुनादिकल हेतु नतिकिरी तमा संधान तमा अभी कटे तो करा मुखक तो दिन हेतु मेकट कोहमदे हेतु अभी हंदुरगाने हेतु तुरा करा कोहमद दंग अभी इसलिए यार प्रवीण माध्यवेदिया कांचन महत्या मट मेद इसल कथाकर मैं मम्मी भूम होती कथाकर मटे इंटरव्यू इवला अन्न बेरेना नमतमा मम इधपत्र एरगन बेड़ना मे हाल पीली बंद लुकू चोदना दापूमा की नमी लुकू लिपिया मम दमी मेधास्त वगे हेरी बल बड़े बल्ल नमते महत्या ये संबंध दुनु दटे हाल कथा मे सबजेक्ट मे महत्या दाप प्रश्न उत्तर दिदी अब हाल कथाकर हाल कथाकर कथाकर बड़क हाल तीन प्रश्न मम मट हूंगा विविध चोदना इलगरा कोरोना विलावे कंड दिनावा हाल ओणतरती हाल ओणतरती हाल थी अग्ना मे मट दम से दिदासजे अप्रैल दिदासजे अप्रैल काल किसी में प्रश्न इलाक हम धर्म मस के मस एक हमार लवण मसे जून मस विश्वविद्यालय आदमी हाल एक मन निका कंड दिना एम तत्व खटे अति अति गर्व जनाधिपत्यमागे मेड पिल कवर मनवा की कोरोना संबंध एक मेडपत्वागंड एक पालने गणित वेड पिल मम दकी मम दकी मे कोरोना वस्ता मुल लोकम मुल मेक पालने वडियम मध्यत्ने सौख्य क्षेत्र अति महाशक्ति अद्दुन ये हटवा हमदावस पोलिस
එතකොට අපේ වෙලාවට ඒහා සම්බන්ධව මන අද්දගීම පළපුරුද්දක් තියෙන නායකයෙක් කිටුපින්ද මේක මේ විදිය වුණා මේක මේක පොඩි අර ඊපෙරදර කොයිට් වලින් ආපු ඒ ෆ්ලයිට් එකේ අපි අපේ සහෝදර ජනතාව ඇත්තටම යම් යම් මේ වාද විවාද තිබ්බට අපේ රටේ මිනිස්සු අපි අපිට හැදිලා මලත් ඒ මිනිස්සු ගෙන්නන්න ඕනේ නැත්තම් කොහෙ යන්නද ඒ මිනිස්සුත් යවනවා නම් අපි ඒක ගන්න ඕනේ නමුත් ඒක වෙනම කතාවක් නමුත් අර අර මහත්තයා ආපු ප්‍රශ්නේ දැන් අපිට චෝදනාව තිබ්බට ඔය කාල්වි සම්බන්ධව මම මම ගොවියන් වෙනුවෙන් මහත් සේවයක් කරන ලොකු වැඩපිළිවෙලක් කරලා තියෙනවා අවුරුදු 72ක් නිදහස ලැබුවට පස්සේ මේ රටේ අපි කරන පෝර පරිභෝජන හා සම්බන්ධව මම අවුරුදු 3හමාරක් 4ක ලොකු පරිදේශනයක් කරලා ඇග්‍රෝ ෆර්ටිලයිසර් කම්පැනි කියලාට මම කම්පැනියක් කරියා චීන සහ ෆිලිපීන් රට සමග එකතු වෙලා ඒ තාක්ෂණය අරගෙන තමයි ෆැක්ටරිය මේ හදන්න අපි තීන්දුව කරේ මේ ෆැක්ටරිය අපි දැන් හදනවා ඒ ඒ ඒක හදලා නිම වෙනකල් අපි ඒ රටෙන් ඒ ඒ ප්‍රමිතිය පොහොර මෙහාට ගේනවා ඒ පොහොර වල අපි ඇත්තටම බිත්තර වීත් අපි දැන් හදනවා විතරවි හදන අපි දැන් නිෂ්පාදනය කරපු දෙවෙනි කන්න දැන් අවුරුද්දක් වෙනවා පොහොර අපි අලෙවියට පටන් අරගෙන අවුරුදු එකහමාරක් විතර වෙනවා නමුත් ඔයා දන්නවද වසන්ත බණ්ඩාර මහත්තයා මේ කතාව මම විශේෂයෙන්ම මේ 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 මාධ්‍ය ආයතනට එන්න හේතුවත් මේක විශේෂයෙන්ම ගොවි ජනතාව මේ ප්‍රදේශයේ උගක් මිනිස්සු මේකට සම්බන්ධ වෙන මිනිස්සු කොළඹ බලනවා නැත්නම් ධාර මහත්තයා මාතරෙන් කතා කරේ मेकट मावे दमे पोहर परभोजने तुल अभी अवृद्ध हेत्तक परण मे पोहर परभोजने तीयन दुर्वलमक षटे देशपालज्ञ विशेषम जनतावे पुदुमाकार दुख दुखित तत्व कथागण मे आहार संबंध आहार अवश्य लुकमाय आहार प्रश्न विसिय देशपालज्ञ दुखें हंडू कंद जनता कथा कर जनता आर्थिक शक्ति मत वेपत् कण प्रश्न विसंदे मेकटो मे अई मेक इलाके वासीता इलाके प्रात्म इलाके प्रचार हम मदे दुखम हितने तम इलाके प्रधान अविय एक अपेरमे किलवेला वचन पावित्यकर विनो मट හරිද නමුත් මේ පාරිභෝජන මේ පොහොර පරිභෝජනයේ තුල තියෙන தත්ත්වය තමයි වසන්ත බණ්ඩාර මහත්තයා මේ ගැන අපි පරීක්ෂණේ පවත්වන එවුවට සහභාගී වෙලා පිලිපීන රටට ගිහපු වෙලාවේ මට එතනදී එක පොහොර වර්ගයක් පෙන්වුවා මේ අපේ ගොවිය හොඳට මේක අහගන්න ඕනේ අපේ විශේෂයෙන්ම ගොයන් සහ අපිට අවශ්‍ය එළවලු අපේ වෙනත් පොල් තේ මේ සියලුම ඒ ඒ ඒ ගස්සොලට මේ අපිට මිනිස්සුන්ට හැදෙන මානසික ආතතියවා ආතතියම ඒ ගහටත් තියෙනවා හැදෙනවා ඒ ඒක වෙන්නේ දැන් අපිට මේ මානසික ආතතිය මේ හැදෙන්නේ මේ අපිට තියෙන සමාජීය ආර්ථික ඒ ගැටලුත් එක්ක විශේෂයෙන්ම දේශපාලන හරිද අපි ආතතියටපත් වෙන්නේ ඒකයි බලාපොරොත්තු තියාගෙන ඉඳලා එව්වා කඩ වුණාම වැඩියෙන්ම අපේ බලාපොරොත්තු කඩ කරන්නේ ඒ අය ඉතින් ඒ ඒ අපි ආතතියටපත් වෙන්නේ එහෙම නමුත් විශේෂයෙන්ම සාකයක් ආතතියටපත් වෙන්නේ පවතින දේශගුණික සහ කාලගුණික தත්ත්වය අනුව තමයි ඒ ගහ ආතතියටපත් වෙන්නේ. ඒ ඒ ඒකේ ගහටේ පවතින කාලගුණික සහ දේශගුණික தත්ත්වයෙන් ගහට සිද්ධ වෙන්නේ ඒ බලපෑම තුල ගහේ විටමින් අඩු වෙනවා. ආසන්න නිෂ්පාදනයේ බලපානවා. ඒ විටමින් අඩු වුණාට පස්සේ ඒ ගහ දුර්වල වෙනවා. ඕනෑම ලෙඩක් සම්බන්ධව දිලීරයක් විසබීජයක් ආපු ගාම්ම දුර්වල අපේ ශරීරුණත් දුර්වල නම් ඕන දෙයක් අපේ ශරීරයට විසබීජයක් ඇතුල් වීමේ ශක්තිය ප්‍රමාණය වැඩි. ඒ වගේ මේ ගහට ඒ පැත්තෙන් ගහ රෝගී වෙනවා එක පැත්තෙන්. මේ රෝගී තත්ත්වයත් එක්ක ඒකට ප්‍රතිකර්ම නොලැබීම තුළ මේකේ අස්වැන්න ඉතාමත් හිතාගන්න බැරි ප්‍රමාණයකට අඩු වෙනවා. අවුරුදු 72ක් තිස්සේ මේ රටේ අපි කතා කරනවා හාල් ගැන කතා කරනවා දේශපාලනඥයෝ හාල් ගැන
हाल मदि हाल मिलवेडी कथा करना कौद कथा कर हाल निष्पादने वेडिकर गोबियाट ये गोबिया के निष्पादन निष्पादने वेडिकर गेम सदा मम्मे के अतिम अति महत् प्रश्न मे हटे थी अटे निष्पादने वेडिकरी मतलब मे प्रश्न विशुद्ध हिगतावे तुल मिल वेडिम निष्पादने हाल निष्पादने विनत निष्पादने विशेष महार संबंध अनिवार्यम मे कालीन पाविच्यकरण अति अति नवीन पोहर वर्ग इव काबनिक वेन्न पुलवांग इव रसायनिक वेन्न पुलवांग इवट मनोहर प्रमितियक रटे तीयन जातिक पौर लेखम कार्यालय आयतन कुशकर्म अमात्यांसे एतुलिन निर्देशित ए पोहर इव सफेल मे रटे आदायम वेडिकरलटं अपि ए रटे आदायम वेडिकरीम तुल ए रटट अवश्ये हाल टिक हरि एलोल टिक हरि लभेनवा वागेम ඒ ආදායම වැඩි කිරීම තුළ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ඔටෝමැටිකලි. නිෂ්පාදනය ගැන කතා කරන්නේ නැහැ. මේ ඔක්කොම කතා කරන්නේ මේ කන්න ටිකක් හිගුණාම අනේ මෙයාට කන්න නැහැ මේක අපිනම් හිටියානම් මෙහෙම කරනවා. ඒක එව්ව නෙමෙයි කරන්න ඕනේ රටේ දේශපාලඥයෝ මේක. දැන් මේක බලන්න මේ 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 කොරෝනා මේ දැන් මේ මැතිවරණ ගැන මේ මේ දේශපාලන මතය මම මේ ඒක දේශපාලන පක්ෂයකට පක්ෂෝ කතා කරනවා නෙවෙයි මේක කියන්න ඕනේ හරිද දැන් ආණ්ඩු පක්ෂ අපේ ජනාධිපතිතුමාගේ ඒ ඒ ඒ පක්ෂයේ කට්ටියට මැතිවරණේ තියන්න ඕනේ ඇත්තටම තියන්න ඕනනේ දැන් මේක පාර්ලිමේන්තුවක් නැතුව ජනාධිපතිවරයාට මේක පාලනය කරන්න බෑනේ මේක සත්‍ය කතාවක් ඇත්තටම ජනාධිපතිවරයාට පක්ෂ ආණ්ඩුවක් තියනවා නම් මේක කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විපක්ෂ ආණ්ඩුවක් ආවොත් विविध देशपालन प्रतिपत्ति मतवाद नायकत्व घटुमतुल आर्थिक पात्र विपक्ष आंड पक्ष मेतिवर्ण तीन अवस्थ सें සියලුම විපක්ෂයට අවශ්‍ය මෙතුවන් කල් දාන්න. මොකද්ද මේ මේ දෙකින්ම මේ ප්‍රතිලාභයන් බලාපොරොත්තු වෙන්නේ? ඇයි ඇයි මේ රටට අපිට ජනතාවට අපිට හානි කරලා මේ අපේ ප්‍රශ්න දෙද මේ මේ වාගේ දැන් මේ අපි හානියක් කරා මොකක් හරි කරයි කියලා නම් මේ ඒ කතා කරන එකද වැඩි මේක මේ මේ මෙතුවන් සම්බන්ධව මේක මේක කල් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රජයේ රජයේ තියෙන ඡන්ද ප්‍රමාණය අඩු වෙන්නේ देशीय व्यापार කට ඉන්න තැන පිළිබඳ ඒතරම් යහපත් නැහැ කියන කාරණේ. හැබැයි දැන් දේශීය නිෂ්පාදකයා හෝ කර්මාන්තකරුවා ව්‍යවසායකයා සංවර්ධනය කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකස් කරනොට රජයේ විශේෂ. අපි ගත්තොත් අධිකර ජනාධිපතිතුමන් පහුගිය කාල සීමාව තුළ විශේෂයෙන් ආනයනේ සම්බන්ධව ගන්න සූදානම් වන ප්‍රතිපත්ති සහ ගත්තු ප්‍රතිපත්තිත් එක්ක බොහෝ දෙනෙක් ජනතාව ආයේ කලබලයට පත් වුණා. මේ එන්න යන්නේ අර ඔබතුමා කලින් මහා ප්‍රහර්ෂයක් හැටියට දැකපු අර 70 දශකයේ මේ දේශපාලන යුගයටද මේ යන්නේ? ආය හාල් පොළු මිරිස් පොළු වලට ජනතාවට යන්න වේද? කණ්ඩ නැති රටකටද මේ රට ගෙනියන්න යන්නේ කියලා ප්‍රශ්නයක් එනවානේ. එහෙම එකක් එන්නේ නැද්ද අපිට ඔය කියන මේ මේ රටේ නිෂ්පාදන කරන්න පටංගන මෙහෙ ඔක්කොම නවත්තලා එවැනි අනතුරක් දකින්න නැද්ද ඔබතුමා කර්මන්ත කරුවෙක් හැට? නැහැ. ඒකෙදි අපි ඔය දැන් අපිට 77 ඒ කාල සීමාව ඇතුළත රටේ ඒ කරන්න ආදපු ශීඝ්‍ර සංවර්ධනය තුල යම්කිසි ගැටලුවක් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් අපිට දැන් ඒක ගැන අත්දැකීමක් තියෙනවා. අත්දැකීම් තුලින් තමයි සියලු දේවල් විසඳ ගන්න පහසුම. ඔය පොතේ තියෙන දේන් ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මාරි පහසුයිනේ. ඔය ගණගෙන ඉතින් දැනුගත් අය
अपे जीवित अभियोग जयगंडना अनिवार्य अद्यकीम अद्यकीम मुलिंग अपे गण आदर्शे धनीम ये अन्न एक मूलिक प्रश्न एक हाल हाल पोल दापे मम मम ए काले हाल अरगने अपे अम्मते गंपापत्ते कोचि अभी सीट कैटती आगे हेम अभी मम गिनी मे विकुण हेगतिबत्वागे तत्दू अनेक दीयन लोकेतन दूनु ताक्षने प्रवाहन क्रम मेहे मेहे अंब्या हिगना दवादेन बर यौन दिन हेम दंगगनाचरू हेम तदबल प्रश्न टग्गल ओडकल समस्त कर्मांत दीवन किरीम मे मे व्यवसायकत्व संवर्धन किरीम सदा राज्य प्रतिपत्ति विनाश किरीम सदा उपकरण योजना मनोद मुखद वेन्नो निदिरी कर्मांत करवट व्यवसाय के ना दं अपी अपी ते हेम मे अपी स्कूल गे सिरपुनतु अपी ते हेम हेम तिब्बत न हेम दानु मना तिब्बत न मे कता मे अपी अध्यापन काले हरिद तो अपी गन गत्ते गमे स्कूल स्कूल इंग्लिश प्रेम तिब्बत नमुत्द इंग्लिश लघुमत्तम संचारक खरुमांते स्टार क्लास तरुपांते फाइव स्टार देखा फोर स्टार देखा थ्री स्टार होटा कामर इंग्लिश पेर लोके अति नवीन ताक्षण पिरुनु විශාලම ආසියාවේනේ වැඩිම වී හැදෙන්නේ ආසියාවේ මොකක් කර ලොකුම දේ නම් වී සම්බන්ධව ඒක ලොකු ලෝකෙත් ඒක තමයි ලොකුම එක එහෙම කර්මාංශාලාවක් හදලා තියෙනවා හරිද මෙන්න මෙන්න මේක තමයි මේක අපේ අධ්‍යාපන ක්‍රමෙන් තමයි වෙනස් වෙන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනේ ඔබ ඔබතුමා කිව්වා මේ හාල් පොළු වරම ඒක තමයි දැන් දැන් මාධ්‍ය තියෙන ගැටලු ඔයාලා දන්නේ කුණු රස ලැබෙනව විතරයි එතුමිය මේ රටේ ඉස්සෙල්ලාම කරේ අධ්‍යාපන මේ සිලබස් එක මානකෝ මොකද ඒක සිලබස් එක විෂය මාලා ඒ අධ්‍යාපන ක්‍රමයේ මාරු කරා ඒ මාරු කළා සයන්ස් ගණාව 6 පන්ති මැක්ස් ගණාව 6 පන්ති ඔය ජාමිති මම මේ විභාග කරපු කෙනෙක් එතකොට एस एस सी के एनसीजी विभाग इतकोट ये विभाग मल्वे इतकोट मत एक मम सैंस पास मैट पास श्रीलंका गुवाहाटी अहमदाबाद बंद अदाल वेड दहा तिब्बा वेड नमय सम्मान हयाक मट तिब्बा एक मट लबुना कार्मिक पाठमालाव हजार श्रीलंका गुवाहाटी एक मम लगेक मोटर ट्रांसपोर्ट मेकानिक वृत्ति मट लभुनाट मट एक बेसीक इंजनी टूल वगदेवलोट पावित आऊद गलवंड नट गलवंड गलवन उपकरण इट वी हय्यवेंडे नत ये हय्यम दिब्बो एक वागे एक विनम हीट ट्रीटमेंट दी लाइक शक्ति मकरण क्रमे अम करे अय अभी तंप पावचरा करंटे आने लोहोट वे मे सन्नाये विद्युवेगम करना वी तोट मैक्रोमीटर वोनिया कलपर युवकी मे शिवदेव ये सिनेमा पंडारना मेतने गिनापु अध्यापन क्रमे लभपू ये विभाग पास शातम मट गुणम दरवागे व्यवसाय मे सियाल नयबरी मेरी कैंड तनक नह
හොඳ අත්දැකීම් තියෙන ව්‍යාපාරික කොච්චර කපේ රටේ අසන්න වෙලා තියෙනවද මේ එක එක්කෙනාගේ මේ ගත්ත තීන්දුව තීරණ මත රට පාලනය කිරීමේදී ඒක නිසා රටේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ ඒකයි ඒක නිසා මේ මේ ප්‍රශ්න ටික විසඳන්න ඕනේ මොන මොන යම් ක්‍රමයකින් හරි මගේ මගේ ක්‍රමේ නම් ඔය 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 බැංකු වල ඔය නිලධාරියෝ දන්නවා මේ හැම කෙනාටම ඔය ඔය බැංකුව සම්බන්ධ ගත්තාම හැම කෙනාටම උදව් කරන්න බැරි වෙයි මොකද සමහර අය හිතාමතාම බැංකුවෙන් උදව් අරගෙන ෆිනෑන්ස් කම්පැනියෙන් උදව් අරගෙන මගහරුපා ඉන්නවා ඒක බැංකුව දන්නවා ඉතින් ඊට වැඩිය හැබැයි බහුතරය සුළු පිරිසක් ඒක බහුතරයක් මේ රටේ පාලන ක්‍රමයේ තුල ඇති වුණු යම් යම් සිද්ධි හින්දා මම ඊට වගකීමෙන් කියන්නේ ඔය මහ බැංකු සිද්ධිය මේ 108 108 මම දැන් මගේ ගැන මේ රජයේ වේවා දේශපාලඥයෝ වේවා යම් යම් මිනිස්සු මම ගැන කතා කරලා මම මාසෙකට රාජ්‍ය බැංකු දෙකට පුලිය කොච්චරක් ගෙවනවා කියලා හිතනවා මොනතරම් ප්‍රමාණයක්ද කෝටි 2000කට පුලිය ගෙවනවා මම මාසෙකට කෝටි 2000කට මම මොනතරම් ජාතික ආර්ථිකයට මොනතරම් ශක්තියක් දෙන පුජ්‍යලයෙක්ද राज्य बैंक दर महाजन बैंक लंक बैंक सीलू दीलती है बैंक दिन पुज्जल बैंक दीलती है ना अनीत बैंक दीलती है ना बैंक नमते मम उपद मम महाजन मुदल अरगन रटायतुले आयोजन किसी मुदल आगन रटायतुले रखी उत्पादन रटटावश्य विदेश विनिमय ආ සම්බන්ධ ලබගන්න වෘත්තිය මෙහෙවලා රටේ සංවර්ධන කටයුතු වලට යොව කරලා එහෙම ලොකු දෙයක් කරලා හිටන් විශාල මුදලක් බදු නෙවෙයි බදු වෙනයි පොලිය විතරක් එහෙම ගත්තොත් කෝටි 1000කට 112 ගන්න පොලිය හදා ගන්නකො සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂයට 1000යි ලක්ෂ 20 विशिदी मत अमार लक्ष बिलियन लक्ष दाहाय मिलियन दाहाय मिलियन दाहाय लक्ष दाहाय लक्ष दाहाय विस्सा लक्ष विशिदाहट दक्ष रुपया दाहा पुलिये आंदोलनात्मक प्रकाश करमीन हिटपु अवसान हरिप्रसाद सनी हेमोमे जाति आर्थिक कथा करना अपे मुदल अपे रटे कलकंडोन कल्पना करना आयोजना कल्पना करना इन सब कल्पना करोने හැම දෙයක් එක්කම නියක් එක පැත්තක් විතරක් බලන්න එපා. මොකද අපිත් අර ඔබතුමා කලින් කිව්වගේ අපි මාධ්‍ය විදින් හිටියේ මාධ්‍යයක් හිට අපි බොහෝ විට බොහොම ජනතාව ඉදිරියේ ජනතාව අපට මේ පිළිඳ වැරදි නම් වැරදිකයි අපි කුණු අවසන කට්ටිය සහ කුණු රසය හොයන කට්ටිය නෙවෙයි බොහොම සාරවත් දේවල් අරගෙන සාරවත් දෙයක් ජනමනසට දුන්නොත් තමයි සාරවත් මිනිහෙක් හැදෙන්නේ. අපි හිතලා ඉන්නවා මිනිසුගේ තැන් දෙකයි දිනු කරන්න තියෙන්නේ ඔළුව සහ පපුව. ওই තැන් දෙකට ওই තැන් දෙක වල් වැදුනොත් එහෙම සතෙක් හැදෙන්නේ ඒ නිසා අපි සතා හදන මාධ්‍ය භූමිකාවේ නෙවෙයි ඉන්නේ අපි මනෝභාවයන් එක මිනිසුන් ගනුදුරු කරන්න ඒ නිසා බොහොම සාරවත් දේ පෙරලා අපි ජනතාවට දෙන්නේ වසර ගණනාවක් අපි මෙහෙම රේයයි කියන එක මතක් කරමින් ඔබතුමාගේ මේ තව මිනිත්තු කීපයක් මම මිනිත්තුවක් දෙන්නම් ඇත්තටම මේ රටේ පාරිභෝගිකයන් ඉන්නවා හෙතකම අපේ කර්මාන්තකරුවන් ඉන්නවා නිෂ්පාදකයන් ඉන්නවා මොකද්ද කියන්න තියෙන්නේ කැටිම පණිවිඩේ හෙට දිනන්න හෙට ජය ගන්න මොකද්ද ඔබතුමා දෙන්න දෙන්න පණිවිඩේ ඔව් දැන් අර ඔබතුමා පොඩ්ඩක් සංවේදී වුණා වගේ අර මාධ්‍ය පිළිබඳව මම කරපු කතාවද ඒකට සමා වෙන්න මොකද ඒ නමුත් අද මාධ්‍යට රටේ මාධ්‍යට මහ විශාල වගකීමක් තියෙන මේ රට ගොඩ ගන්න ඇත්තටම දැන් මේ උණු ඕනෑම දෙයක් බලපුවම මේක ජනාධිපති කෙනෙක්ගම් පුජ්‍යලක දෙයක් වගේ තමයි ඔක්කොම කතා කරන්නේ එතුමාට විතරක් පුළුවන් ද මේක කරන්න ඒ මේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ ඒ අපේ නායකත්වයේ විතරයි එතන ගෝඨාභය මහත්තයා නැත්තම් වෙන පක්ෂයක කෙනෙක් ආවොත් ඒත් අපේ නායකත්වයේ විතරයි අපි ඔක්කොම එකතු වෙලා ඒ නායකත්වයත් එක්ක වැඩ කරන්න ඕනේ මේ රට ගොඩ ගන්න එකද මාධ්‍යටත් සුවිශාල සේවයක් තියෙනවා නමුත් අද මාධ්‍යයේ තියෙන ඒ ගැළපීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඒක නිසා මොකද මාධ්‍ය තමයි සංවේදනීය වෙන්නේ ජනතාවට කෙලින්ම
පණවිඩය ගෙනියන්න යාන. එතකොට ඒ නිතර මේ මතයේ ගෙනියන මතයේ පිළිබඳ වගකීම මාධ්‍ය ගන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. නමුත් රටක් වශයෙන් අපි විශේෂයෙන්ම රටක් වශයෙන් අත්දැකීම් ඉගෙනගත්ත මිනිස්සුන්ට මං ඒ අඩුතක් සේරුවක් කරනවා නෙවෙයි. අපිටත් සර්ලා අපේ ගුරුවරු අපිට උගන්වපු හින්දානේ අපි අද මෙතන ඉන්නේ. නමුත් ඒ ඒ ඒ ඒ ඉගෙනීම තුලින් අත්දැකීම් සම්භාරයක් ලබාගත්ත කොටස තමයි විවසාය කියන්නේ. ඉගෙනීම තුලින් මූලික අධ්‍යාපනය ලැබු කෙනා තමයි විවසායකෙක් වෙන්නේ. අන්නේ විවසායකයා ගොඩනගෙන වැඩපිළිවෙලක් තුලින් තමයි රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන්. නේද වශයෙන්. ඒ ඒ පුජ්‍යලයා ශක්තිමත් කිරීම තුලින් රටේ ජනතාවට ඒ රැකියා උත්පාදන කිරීම රටේ නිෂ්පාදන ඇති කිරීම අඩුවෙන් ඒ අඩුමෙල්ට බඩු ලබා දීම සියලු දේවල් කරන්න පුළුවන් ඒ තුලින්. එහෙමනම් මම කියනවා මගේ අවසාන යෝජනාව වශයෙන් මේ රට ගොඩ ගැනීම සඳහා විශේෂයෙන්ම මේ රටේ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් හැකි උපරිම ප්‍රමාණයක් නිර්මාණය කිරීමට මේ රටේ දේශපාලනය කරන සියලුම දේශපාලන නායකයෝ එකතු වෙලා ඔවුන්ගේ පාලන කාලය තුළ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඒකට නායකත්වයේ මූලිකත්වය දෙන්න කියන කාරුණික ඉල්ලීම රටක දේශපාලනය කරන සියල්ලම දේශපාලඥයන්ගෙන් මා විශේෂයෙන් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. කතා කරන්න බලවා. රටේ ව්‍යවසායකයෝ ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම ඒ අපිට අවශ්‍ය මූලික ඒ ඒ ක්‍රමවේද අපි අපි තෝරාගෙන මොනවද වෘත්ති මොනවද කර්මාන්ත කියලා තෝරාගෙන ඒකට විශේෂයෙන්ම අද රටේ මොනතරම් දක්ෂව හිටියත් මුදල් නැහැ. මේක මේ තුලදී අනිවාර්යයෙන්ම කිසිම කෙනෙකුට ගොඩනැගීම පිළිබඳ අපි කොච්චර කතා කරත් එහෙම ගොඩනගෙන්න බෑ. අපි එහෙම අමාරුවෙන් ගොඩනගුණු මිනිස්සු අපිට අපි මං කිව්වේ ගෙදර ගිහිල්ලා අම්මගෙන් හාල් පොලිටි ගිල්ලගෙන ආවිල්ලා කාපු මිනිස්සු අපි. ඒක නිසා ඒ වාගේ තත්ත්වෙට හොඳ ව්‍යවසායක ඔක්කොම පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් හදන ගමන්ම ඒ ව්‍යාපෘති වලට මූලිකත්වයක් මානවිකත්වයක් දීලා ඒවා කරන ගමන්ම ඒ ව්‍යාපාර කරගැනීමට හැකි බැංකු ණය ගෙවීමට පුළුවන් පුලිය පදනමක් මත ගෙවීමට පුළුවන් පුලිය පදනමක් මොකද බැංකුවේ තියෙන්නේ මේ අපි හිතාගෙන ඉන්න මේ රජයේ සල්ලි කියලාට නෑ ඒ තියෙන්නේ මහජන මුදල්. ඉතින් ඒකට ඒ ගැළපෙන පොලි අනුපාතයක් යටතේ මේ රටේ ව්‍යවසායකයෝ ඒ දිරිගන්වන පණ ගන්වන වැඩපිළිවෙලක් තුලින් මේ රටේ තියෙන මං හිතන්නේ ප්‍රශ්න වලින් 90%කට විසඳුම් හොයා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අත්දැකීම් තුළ මට රටේ ජනතාවට කියන්න පුළුවන්.